දැන් අමුතුබා පොඩි ඉඟියක් දුන්නා සමගි ජන බලවේගයත් එක්ක කරපු සාකච්ඡා සාර්ථකයි කියලා. ඒ වගේම පහුගිය දවසක ඩිලාන් පෙරේරා මන්ත්‍රීතුමත් සඳහන් කරලා තිබුණා මේ ඩලස් සලහා පෙරම මහතා ප්‍රමුඛ කණ්ඩායමත් සමගි ජන බලවේගයට එකතු වේවියි විශ්වාස කරනවා කියලා. ඒ කියන්නේ ඒක එහෙමද වෙන්නේ කිසි තීරයිද? ඔව් නෑ ඒක මෙහෙමනේ දැන් අපි කොහොමත් අද ඊයේ වෙච්ච එකක් නෙමෙයි දීර්ඝ කාලයක් තුළ අපි මේක ගැන සාකච්ඡා කරමින් ආවේ විපක්ෂයේ ප්‍රධාන ධාරාව වශයෙන් සමගි ජන බලවේගයත් එක්ක. ඒක ඒ සංවාදය තුළ තමයි අපේ කණ්ඩායමේ සමහර අය ඊට ඒකේ සමහර කොටස්වලදී සඳහනගත වීම ඇත්තටම සිදු වුණා. නමුත් අපි ඒක තවදුරටත් අපි වෙනම ස්වාධීන මධ්‍යස්ථ නැත්තම් කණ්ඩායමක් විදිහට ඒ ඇත් එක්ක වැඩ කරමින් හිටියා. නමුත් දැන් මැතිවරණයක් අභියස තියෙන්නේ රට. අපි සමග ජන බලවේගෙත් එක් කරපු සාකච්ඡා සාර්ථක වෙලක් තියෙන්නේ. ඒ නිසා අපි ඉදිරියේදී ඒ පළල් දේශපාලන බලවේගයක් ඇතුලේ ජනාධිපතිවරණයට මුණ දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ජනාධිපතිවරණේ අපි විශ්වාස කරනවා අලුත් දේශපාලන සංස්කෘතියක් ඇතුලේ අලුත් දේශපාලන වැඩපිළිවෙලක් විදියට විපක්ෂයේ ප්‍රධාන වැඩපිළිවෙල ඉස්සරහට ගෙනියන්න පුළුවන් වෙයි කියලා. ඒ කියන්නේ පළල් දේශපාලන වැඩපිළිවෙලක් කියවට අවසානයේ මේ සිද්ධ වෙන්නේ නිදහස ජනතා සභාව සමගි ජන බලවේගයට සහය දෙනවා. ඒක ඒක විතරක් නෙමෙයි තව වචන වෙනස් වචන වලින් කිව්වට ඒකනේ සිදු වෙන්නේ. නෑ දැන් අපි ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑනේ. එතකොට ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් කරන්නේ සමගි ජන බලවේගෙන් තමයි. ඒ අනුව ඒකේ ඇත්තටම දැනටත් පාර්ශවකාරෝ සමගි ජන සන්ධානය කියලා පාර්ශව පක්ෂ ගණනාවක් ඉන්නවා. ඒ වගේම තවත් පක්ෂ ඉදිරියට එන්න නියමිතව තියෙනවා. ඉතින් ඒ සියල්ල එකතු කරගත්ත ශක්තිමත් පළල් බලවේගයක් කිව්වේ ඒකයි. ඒ සියල්ල ඒකේ අපිත් ඉන්නවා. තවත් අය ඉන්නවා. ඒ වගේම ඒ අපි සහ තවත් අය ඔක්කොම එකතු වෙලා මේ ජනාධිපතිවරණයේදී එක පුද්ගලයෙක් ජනාධිපති විදියටත් ඒ වගේම ශක්තිමත් කණ්ඩායමකුත් ජනා වැඩපිළිවෙලකුත් රට හමුවේ තියලා ජයග්‍රහණය කරනවා. ඒ නැවත අහන්නේ ඩලස් සලහප්පෙරුම මහත්මයා ප්‍රමුඛ නිදහස ජනතා සභාව සමගි ජන බලවේග සන්ධානයට එකතු වීම ස්ථිරයි. ඔව්. බ්‍රේකින් ගැහුවත් මට කමන්නේ ස්ථිරයි. අපි ඒකට එකතු වෙන්න ඉන්නේ. ඒ සමගි ජන සන්ධානය හදන්න නියමිතව තියෙනවා. ඉතින් ඔබතුමාලා මොන හරි කොන්දේසි සාකච්ඡාවල කොන්දේසි මොන හරි සාකච්ඡා වුණාද විශේෂයෙන්ම ඩලස් සලහප්පෙරුම මහත්මයාට මොන හරි මේකක් ලබා දෙනවා හෝ මොන හරි එහෙම නෑ මෙහෙමයි. දැන් දේශපාලන සන්ධාන කරනකොට නොඑක් සාකච්ඡා කරනවා තමයි. නමුත් එව්වා මාධ්‍ය ඇතුලේ සාකච්ඡා කරනවා නෙමෙයි පළවෙනි එක. දෙවෙනි එක පුද්ගලයන්ට හම්බෙන තනතුරු වරප්‍රසාද ගැන නෙමෙයි අපි සාකච්ඡා කරන්නේ. අපි බලන්නේ මේ රටේ විශාල දේශපාලන වෙනසක් බලාපොරොත්තුවෙන් වැඩ කරන්නේ. ඒ අනුව අපි මේකට දිගටම මේ සාකච්ඡාව තුළ ඉඳලා තියෙනවා. අපි ඉදිරියේ සම්බන්ධ වෙනවා.